පින්වර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සෙලු දෙනාටම අපි මේ ගෙවමින් සිටින කාලවකවානුව ඉතාම දුෂ්කර කාල සීමාවක් අපි අද ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වන්නේ එවැනි කාල සමයක් තුලයි අවසරයි ස්වාමින් වහන්සේ අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් පළමුව විමසන්නට තිබෙන ප්‍රශ්නය මා මෙන්න මේ ආකාරයෙන් ඔබ වහන්සේට පැහැදිලි කරන්නට කැමතියි මේ ඇති වෙලා තියෙන අර්බුදයත් එක්ක බොහෝ මිනිසුන් තමන් ගැන පමණක් හිතන ආත්මార్థකාමී ස්වරූපයකට දැන් පැමිණ තිබෙනවා ඒ සඳහා වන ඊටම මෑත උදාහරණේ වන්නේ ඔහුගේ දවසක පෙට්‍රල් ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථයක පොලිමේ රැඳී සිටි පියෙකු ජීවිතක්ෂයට පත් වෙනවා හෘදයාබාධකින් තමයි මේ පියා මිය යන්නේ නමුත් ගැටලුව වන්නේ මේ පියා හෘදයාබාධයක් හැදිලා සිහිසුන් වෙලා ඒ ස්ථානයේ සිටියේදී කිසිම කෙනෙක් ඔහුව රෝහලට ගෙනියන්නට ඉදිරිපත් වන්නේ නැහැ ඒ පොලිමේම වෙනතනක හිටපු තමන්ගේ පුතා ඇවිල්ලා රෝහලට ගෙනියන තුරු ඒ ස්ථානයේ හිටපු කිසිම කෙනෙක් මේ සිද්ධිය වීඩියෝගත කරනවා මිසක මේ පියාව රෝහල්ගත කරන්නට උත්සාහ කරන්නේ නැහැ අවසානයේ වෛද්‍යවරුන් පවසන්නේ මීට පැයකට විතර කලින් මේ රෝගියාව රෝහලට ගෙනාව නම් ඔහුගේ ජීවිතේ බේරගන්න තිබුණායි කියන කාරණාව ඉතින් මෙතෙන්දී මේ බොහෝ දෙනෙක් මේ සිද්ධිය දකිමින් ඉන්නවා මිසක ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ පියාව රෝහල්ගත කරන්නට උත්සාහ කරන්නේ නැහැ මේ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා කෙනෙක් මොනවා හරි මේ අවස්ථාවේ කාලවක වන්නේ ඉල්ලුවොත් ඒක දින එක පිළිබඳව මිනිස්සු දෙවතාවක් තුන්වතාවක් හිතෙන තත්වයට පත් වෙලා තිබෙනවා මේ මිනිස් සමාජය තුළ අපේ සමාජය තුළ මෙවැනි තත්වයක් පහුගිය කාලේ තිබුණේ නැහැ නමුත් මේ කොරෝනා වසංගතයත් එක්ක ගත වෙච්ච අවුරුදු දෙකත් මේ අපි දැන් ඉන්න අර්බුදකාරී කාල සමයත් එක්ක මේ තත්වය වර්ධනය වෙලා තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා ඉතින් ගරු ස්වාමීන් වහන්සේ ගෝහන්සේගෙන් පැහැදිලි කරගන්නට කැමති මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුණොත් අපි තාම නරක තැනකට ගමන් ගන්නවා ඒ වෙනුවෙන් අපි ධර්මානුකූලව අපේ මනස හැඩගස්වා ගත යුත්තේ කෙසේද යන පිළිබඳව තමයි බෝහන්සේගෙන් අද දවසේදී අපි ධර්මානුකූල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ අවසරයි ස්වාමීනි මහත්මයා මගෙන් ප්‍රශ්නයක් යොමු කළේ මහත්මයෝ මේ සමාජය තුල බොහොම වේගෙන් ජනතාවගේ සිත්සතන් තුල මේ ආත්මార్థකාමීත්වය තමා ගැන පමණක් සිටින කාරණය බරවත් ආකාරයෙන් ජනතාව තුල සකස් වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඒකයි අපිට දේශනා කරලා තියෙන්නේ මේ සුන්දර මාර්ගයක් දේශනා කරලා මේ මාර්ගය තුල ලෞකික සැපය ලෞකික ජයග්‍රහණය සාක්ෂාත් කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරලා තියෙනවා මහත්වෝ කෙනෙකුට ලෞකික සැපය ඕන නම් ඒ ලෞකික සැපය කෙනෙකුට ලෝකෝත්තර සැපය ඕන නම් ඒ ලෝකෝත්තර සැපයක් කියන කාරණා දෙකම ඒ දෙආකාරයේම සැපයන් ලබා ගැනීමේ සුන්දර මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා ඒ නිසා සමාජය තුල මොන ප්‍රශ්න තිබ්බත් අපි දන්නවා දැන් මහත්මයාම කිව්වා ඊයේ පෙරේද දවසක පෙට්‍රල් පිරවුම් හරක තාත්තා කෙනෙක් ත්‍රිවිල් එකක් ඇතුළෙම සිහි දුර්වල වෙලා මිය පරලව ගියා කියලා නේද රෝහලට ගියාට පස්සේ දොස්තර මහත්තයා කියනවා මීට පැයකට පෙර ආතුමේ ලෙඩා ගෙනාවනම් බේරගන්න පුළුවන් කියලා නමුත් පැයක් යන තුරාවට ඒ පෙට්‍රල් පොලිමේ ඩීසල් පොලිමේ හිටිය කිසිම කෙනෙක් ඒ ලෙඩා ළඟට ලං වෙලා අරුණු වශයෙන් මූණට වතුර ටිකක්වත් ඉස්සේ නැහැ. තේන දෙයව කිසිම කෙනෙක් රෝහල් ගත කළේ නැහැ. එයාගේම දරුවා එයත් පෙට්‍රල් පොලිමේ මිඳලා පැයකට පස්සේ දුවගෙන ඇවිල්ලා තමයි තමන්ගේ තාත්තව රෝහල් ගත කරන්නේ. තේන. ඉතින් එවැනි තත්වයකදී මහත්වෝ අපි සමාජය තුල හැම පැත්තෙම දකින්නේ පින මනුස්ස පින්වතුන්ලාගේ අපේ පින්වතුන්ලා තුල බලවත් ආකාරයෙන් සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි යොමු තෘෂ්ණාව දැඩි භාවය ඊටාම වේගවත් ආකාරයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා මම ගැනම හිතන මගේ විඳින් ගැනම හිතන මගේ හඳුනා ගැනීම ගැනම හිතන මගේ සංස්කාරයන් ගැනම හිතන මගේ දැනීම් ගැන හිතන ඒවාම පෝෂණය කරන්නා වූ පංච උපාදාන ස්කන්ධයේ නිත්‍ය වශයෙන් අරගෙන පෝෂණය කරන්නා වූ ධර්මතාවයන් මනුස්ස సంతාන තුල වේගයෙන් වැඩි වෙලා තිනවා ඒකට වැඩි වීමේ හේතුව තමයි මහත්වෝ අපි ලෞකික සැපයට හේතු වෙන්නා වූ මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැර වෙලා මිච්ඡා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ජීවත් වෙනවා තේන්නාද ඒ මිච්ඡා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ජීවත් වීම නිසාම අපි තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල කරගන්නවා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙනේ උතුම් විශ්වාසයන් අපි දුර්වල කරගන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ධර්ම රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් අපේ ජීවිතය
ඕනෑම අභියෝගයකට මනුෂ්‍ය ධර්මයන් තුලින් යොමු කරන්න මනුෂ්‍ය ධර්මයන් තුලින් අපේ ජීවිතය තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් යොමු කරගන්න අපිට තියෙන තෙරුවන්ගේ ශක්තිය දුර්වල වෙලා තියෙන මහත්යෝ ඒ නිසාම නිරතුරුවම අපි ලෝභ ද්වේෂ මෝහයන් වඩමින් අපි තුල මේ ක්‍රියාත්මක වෙන්නා වූ බලවත් අකුසල් සංස්කාරයන් තවත් බලවත් අකුසල් සංස්කාරයන් කරාම සමාජය අරන් යනවා ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ විය යුතුයි මේ පවතිනා වූ ව්‍යසනයේ මහත්යෝ තනි තනිව අපිට විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ආණ්ඩුවකට පමණක් තනියම විසඳගන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි ආණ්ඩුව බැහැර කරලා ජනතාවට පමණක් තනියම විසඳගන්න පුළුවන් ප්‍රශ්නයකුත් ඒ නිසා අපි දැන් වැටිලා ඉන්නේ දැන් වැටුනේ ඇයි කියන කාරණේ හේතු හොයන්න වැටීමට වගකීම් කවුද කියලා හොයන්න ඒ කාරණාව වලට යන්න ගියොත් අපිට කවදාකවත් මේ වැටීමෙන් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා අපි දැන් වැටිලා ඉවරයි ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ වැටීමේ ධර්මානුකූලව නැගිටින්න නම් මාත් අපිට ඉවසීම තියෙන්න ඕනේ අපි තුල ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ තේනල් ඉවසීම නැත්තම් අපි තුල ඉන්ද්‍රිය සංවරය නැත්තම් අපි ශනික විසඳුම් අපි ශනික ක්‍රියාත්මක භාවයන් ජයග්‍රහණයන් අපි බලාපොරොත්තු වෙනවා නම් අපිට කවදාක්වත් මහත්තුමේ වැටුන වැටිල්ලෙන් ආයිමත් නැගිටින්න පුළුවන් කම නැහැ තේනල් කවුද වැට්ටුවේ කියන කාරණය වැට්ටුවේ පිරිස්සු ඉන්නවා නමුත් ඒක අපි අදාළ කරගන්න ඕනේ නැහැ මේ වෙලාවේ අපිට තියෙන මහත්ව අත්වල බැඳගෙන මේ වැටුන වැටිල්ලෙන් සමාජයක් හැටියට රටක් හැටියට ජාතියක් හැටියට නැගිටීමේ වගකීමයි අපි හැමෝම ඉදිරියේ දැන් තියෙන්නේ. ඒ නිසා ඒ වගකීම ඉදිරියේ අපි දක්ෂ වෙන්න ඕනේ හැමෝම මහත්වෝ බොහෝම ඉවසිලිවන්තව. තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ ජාතිය වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන්, තමන්ගේ අනාගත දුවදරුව වෙනුවෙන් තේරුණාද? බොහෝම ඉවසිලිවන්තව ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව මේ අභියෝගයට අපි මුහුණ දෙන්න. ඒ වගේම කර්මය කර්මඵල විශ්වාසය මුල් කරගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න. තේරුණාද? ඒතොර කර්මය කර්මඵල විශ්වාසය මුල් කරගෙන මේ අභියෝගයට මුහුණ දෙද්දී අපි දන්නවා අපි ඉදිරියට ඇවිල්ලා තියෙන මේ සෑම අකමැති දෙයක්ම තේරුණාද? සංසාරේ අපි කළා වූ අකුසල් සංස්කාරයක විපාකයක්. ඒකයිම ප්‍රශ්නය නෑ මාත්‍ය. දැන් මාත්‍ය ආපු ගමන් කිව්වේ අර පෙට්‍රල් පොලිමේ ත්‍රී වීල් රථයේ හිටිය මහත්තයා කලන්තේ දාලා වැටිලා පැයක් ඉඳලා රෝහල් ගත කළා මිය ගියා කියලා. මාත්‍ය මම නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඒ මහත්තයාට අසාධාරණයක් වුණා කියලා දකින්නේ නැහැ. ඒ මහත්තයාට අසාධාරණයක් වුණා කියලා දකින්නේ නැහැ. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා පිරිනිවන් පාන සලස්තපු වෙලාවේ සියලුම පුතග්ජන ස්වාමීන් වහන්සේලා මේ පහර දීම බලවත් අසාධාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා පැමිණි කරද්දී බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඔය මුගලන්ට 1.1කින්වත් අසාධාරණයක් වෙලා නැහැ කියලා. ඔය මුගලන් සංස්කාරේ ඔය විදිහටම තමන්ගේ අම්මා තාත්තගේ අතපය සිඳලා දැම්මා. එනම් මුග තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය සොරු විසින් කුඩු කරලා දමද්දී බුදුරජාණන් වහන්සේ ඒ අපරාධය ඒ අකුසල සංස්කාරය අසාධාරණයක් හැටියට දැක්කේ. එනම් මහත්වෝ දැන් මෙතනයි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි මේ ප්‍රශ්න විග්‍රහ කරගන්න ඕනි. ඒක තේරුම් ගන්න ඕනි. ඒ නිසා කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් පින්වතුනි අපේ රටේ පාලක පින්වතුල්ලා වැරදි කළා පාලක පින්වතුල්ලයි වැරදි කළේ ඇයි ජනතාව මේ දුක් විඳින්නේ කියන කාරණේ අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් තේන්න. ඒතකොට පාලක පින්වතුල්ලා වැරදි කරපු බව ඇත්ත. ඒගොල්ලෝ සොරකම් කරපු බව වංචා කරපු බව දූෂණය කරපු බව ඇත්ත. ඒ වගේමයි මහත්යෝ ඒවා දැකලා ඒවා අහලා ඒවා කියවලා සමස්ත ජනතාව මොකද කළේ? ඒ නිසාම ලෝභ දේශ මොහයන් වැළුවා. ඒතකොට ලෝභ දේශ මොහයන් කියන්නේ මොනවද? මනෝ කර්ම. බුදුරයන් වහන්සේ දේශනා කරනවා කාය කර්මයන්ට වචී කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා. එතකොට සොරකම අයිති වෙන්නේ මහත්යෝ කාය කර්මයන්ට. එතකොට සොරකම අයිති වෙන්නේ කාය කර්මයන්ට. නමුත් දේශපාලකයන් කාය කර්මයන් කරද්දී සොරකම් කරද්දී මහත්යෝ ඒ සොරකම නිසා සොරකම් නොකරපු මිනිස්යෝ කරගත්තේ මොකද්ද? බලවත් මනෝ කර්ම. එනම් මහත්යෝ අපි දෙගොල්ලොම මේ අකුසලයේ තුල ඉන්නවා. අපි දෙගොල්ලොම මේ අකුසලයේ තුල ඉන්නවා. එතකොට මේ දෙගොල්ලොම මේ වෙලාවේ අකුසලයේ කහ සමානව විපාක දෙනවා. පාලකීන්ට ගෙවල් වලින් මන්දිර වලින් එළියට බහින්න බෑ.
පාලකීන්ට නිදහසේ කියලා රැස්වීමක් කතා කරන්න නිදහසේ පාරක යන්න බෑ. ඒ අය ඒ පැත්තෙන් අකුසල් සංස්කාර විපාක විඳිනවා. ඒ වගේම ජනතාව මේ පැත්තෙන් බලවත් ආර්ථික පීඩනයන්ට පාරිභෝගික ද්‍රව්‍යවල හිඟභාවයන්ට ලක් වෙලා ජනතාව මේ පැත්තෙන් බලවත් පීඩනයන්ට නමුත් මේ පීඩනයේ කොතන බැලුවත් මහත්වෝ මම නම් කිසිම ඔය දෙපාර්ශ්වයේ කිසිම කෙනෙකුට එක දශමයකින්වත් මහත්වෝ අසාධාරණයක් වැරද්දක් වෙලා කියලා නම් මං කියන්නේ මේ සෑම දෙයක්ම මහත්වෝ පින සහ පව අතර තියෙනා වූ දෝලනයක් හේතුඵල ධර්මයන් කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළවයි අපි මේ සෑම ප්‍රශ්නයක ධර්මානුකූලව විග්‍රහ කරන්න ඕනේ තේරෙනාද දැන් මම මෙතන මේ කුටියෙම ඉන්නකොට මෙතෙන්ට එනවා නෝනලා දෙන්නේ ඒ දෙන්න ඇවිල්ලා මටම කියනවා ස්වාමීන් වහන්සේ අහවල් පෙට්‍රල් පිරුම්හල මගේ අනිත් නෝනකුව අහවල් පෙට්‍රම් පිරුම්හල මගේ කියලා ඔබ වහන්සේට ඕන වෙලාවක ඩීසල් පෙට්‍රල් ඕනේ නම් කියන්න ඕන වෙලාවක අරගෙන අපි දෙන්නම් කියලා මං කිව්වා අනේ නෝනා මම වාහන පාවිච්චි කරන්නේත් නැහැ මට වාහන ඇත්තෙත් නැහැ ඒ නිසා මට එවින් ප්‍රශ්නයක් නැහැ කියලා එතකොට දැන් බලන්න මහත්තයෝ මම මේ කුටියේ වාඩි වෙලා ඉද්දී හොඳේ මෙතන ඉද්දී මල් ළඟට මැවිලා මට එහෙම කියනවා එතකොට දැන් එතනින් අර්ථවත් වෙන්නේ මොකද්ද පිනසාපම නෙමේද පින කියන කාරණේ නේ මෙතන තියෙන්නේ එහෙම මම පින්වන්තයි කියලා කියනවා නෙමේ මහත්තයෝ එතන තියෙන්නේ පින සහ පව කියන කාරණේ තේන්න එතකොට එහෙමනම් මට පිනක් විපාකෙට ඇවිල්ලා මගේ කකුල් දෙක ළඟට මේක ගෙනල්ලා දෙනවා නම් මහත්තයෝ ඒතර මන් දැන් මෙතන ඉඳන් කල්පනා කරනවා අර කිලෝමීටර ගණන් පෝලිං වල අර අහිංසක මිනිස්සු දවස් දෙක තුන රස්තියාදු වෙන්නේ ඇයි කියලා එන මහත්තයෝ එතෙන්ටත් හේතුවක් තියෙනවා එතකොට දැන් ඒ හේතුව එහෙම තියෙද්දි කවුරුන්නෝ Tamange බලවත්භාවය නිසා නිලවත්භාවය නිසා තෙදවත්භාවය නිසා කවුරුන්නෝ අයුතු ආකාරයෙන් අර පෝලිං වලින් බැහැරව අර තෙල් එහෙම නැත්නම් ඒ පාරිග බෝගල් බාණ්ඩ ලබා ගන්නවා නම් මහත්වෝ මේ අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ මොකද ඒ අයට මහත්වෝ ඒ කරගන්නා වූ අකුසලයේ නිසා සංසාරයේ මහත්වෝ මීට වඩා දිග ඩීසල් පෙට්‍රම් පෝලිං වල දුක් විඳින වෙනවා දැන් මට කවුරු හරි මෙතෙන්ට ගෙනල්ලා කිව්වොත් ස්වාමීන් වහන්සේ මම ඔබට ඩීසල් බවුසරයක් ගෙනත් දෙන්නම් කියලා පුතේ මම නම් එක ඩීසල් කඳුලක් ගන්නෙ පෙට්‍රල් කඳුර මට අවශ්‍යතාවයක් තිබ්බත් මං ගන්නේ නෑ මොකද මං දන්නවා අතන අයිස්තක මිනිස්සු පෝලිං ගහලා දවස් ගණන් ඉද්දී මම අයිතු විදිහට ඩීසල් ලීටරයක් ගත්තොත් මහත්වෝ මට සංසාරයේ ඩීසල් ලීටර වෙනුවෙන් ගෙවන්න වෙනා වන්දිය මෙපමණයි කියලා මම දන්නවා ඒතකොට දැන් කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව දැකලයි මම මේ ප්‍රශ්නේ මේ විදිහට දකින්නේ ඒ නිසා මං කවදාකවත් ඒ වරදකට යන්නේ නැහැ කොයිසම් මගේ ළඟට මට අවශ්‍ය දෙයක් ආවත් ඒක මං අසාධාරණ ආකාරයෙන් සමාජය අනිත්‍යයි නොගන්න ආකාරයෙන් මං ගන්න යන්නේ නැහැ මොකද මං දන්නවා එහෙම ගත්තොත් එහි විපාකයන් වෙනුවෙන් මහත්වෝ බලවත් සාංශාරික වශයෙන් මට විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් මහත්වෝ අපි දකින්න ඕනේ අද ඩීසල් පෝලිං වල මම ගිහිල්ලා පැය ගාණක් රස්තියා දුනත් මහත්වෝ සංස්කාරේ අපිම අපිට පුළුවන් වෙලාවේ අපිට හැකි වෙලාවේ අපිට තියෙන වෙලාවේ අපි අනුන්ව පීඩණයට පත් කරලා අපි අනුන්ව තල්ලු කරලා අපි අනුන්ව පෙරලලා අපි මුලට ඇවිල්ලා අපි අනුන්ට නොදී අපි අනුන් දෙයට අයිති දේවල් අපි අරගෙන අපි සංසාරේ කළා වූ අකුසල් සංස්කාර නිසායි මහත්වෝ පෙනිපෙනි කෙරෙක් වාහනවල එහා මෙහා යන ඩීසල් තියෙන තත්ත්වයට පත් වෙලා තවත් අහිංසකව ලක්ෂ ගාණක් පෝලිං වල දුක් විඳින තත්ත්වයට එන මහත්වෝ ප්‍රශ්නයක කොනක් අපි ළඟ තියෙනවා වගකීම අපි ළඟ තියෙනවා ඒ නිසා අපි මෙන්න මේ ධර්මතාවයයි අපි තේරුම් ගන්න ඕනේ තේන්නේ මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන අපි නිරයතුරුව දක්ෂ වෙන්න ඕනේ සමාජය තුළ ඒ ජනතාවට අත්‍යවශ්‍ය තෙල් වේවා ගෑස් වේවා ඒ මොනවන් හෝ පාරිභෝගික භාණ්ඩ මාත්‍යෝ අසාධාරණකින් තොරව පන්ති ભેදයකින් තොරව ධනවත් පොසත් ભેදකින් තොරව ඒ බෙදෙන දේ විනයානුකූලව නීතියානුකූලව කරලා දෙන්න එහෙම නැත්නම් ඒවා කරන අයටත් සංසාරයේ මීට වඩා බලවත් විපාකයන් සකස් වෙන්න පුළුවන් ඒ වගේම රටේ පාලක පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මහත්වරු නිරතුරුවම හිතන්නේ Tamanta ඡන්දෙ දුන්න ජනතාවට මේ විදිය දිනපතා පැය 24ෙම බලවත් මානසික කායික පීඩාවන්ට ලක් වෙද්දී ඒ පාලකීන් මහත්වෝ පැය 24 පුරාවට සිල්පද බිඳගනිමින් ඉන්නේ අපේ රටේ රාජ්‍ය නායකතුමා කියන්න පුළුවන් මම පන්සිල් රකින්න නායකයෙක් කියලා අපේ රටේ අගමැතිතුමා ඇමතිතුමල්ලා කියන්න පුළුවන් මම පන්සිල් රකින්න නායකයෙක් කියලා. නමුත් මම බොහොම පැහැදිලිව කියනවා
අපේ රටේ කිසිම නිලතල දරන බලතල දරන ඔය කිසිම නායකයෙක් මහත්වෝ පළවෙනි සිල්පදයේ අද රකින්නේ නැහැ. මොකද සමස්ත ජනතාවම මහත්වෝ මානසික හිංසනයට ලක් වෙලයි ජීවත් වෙන්නේ. කායික හිංසනයන්ට ලක් වෙලයි නිදාගන්නේ නැහැ. දැන් මට වුණා ඊයේ මෙතෙන්ට කවුරු හරි ආව ත්‍රිවිල් එක නෝන්ලා දෙන්නේ. මං දොර අරිනකන් ඒගොල්ලෝ එළියේ කතා කරගෙන ඉන්නවා. අර ත්‍රිවිල් එකේ නෝන අර මේ ආපු නෝන කෙනෙක් අහනවා ත්‍රිවිල් එකේ රියදුරු මහත්තයාගේ ඔයා ඊයේ සිල් ගන්න ගියේ නැද්ද කියලා. මොන සිල්ද නෝන මං පැට්‍රල් පොලිමේ කිව්වා. තේරෙනවා. ඒක බලන්නකෝ මහත්තෝ මොනසා මිනිස්යාගේ අධ්‍යාත්මික කඩාවැටීමත් ඒ විදිහට කඩාවැටෙනවානේ. ඒ පැත්තෙන් ආර්ථිකයේ කඩාවැටෙනවා මිනිස්යාගේ විවේකය අහිමි වෙලා තිනවා මිනිස්යාගේ අධ්‍යාත්මික ශක්තිය අහිමි වෙලා තිනවා. ඒ සියල්ල වෙද්දි මහත්තයෝ මේ දැන් මේ පහුගිය පොසොන් දවසේ බලන්නකෝ පොසොන් දවසේ කියන්නේ වෙසක් පුරපසළොස්වක පොහේ දවසට පස්සේ තියෙන ශ්‍රේෂ්ඨම පොහේ දවස. මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ දඹදිව ඉඳන් අප වෙනුවෙන් කරුණාවේ අර දඹදිව මහරජුරුවන්ගේ පුතා අප වෙනුවෙන් කරුණාවෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය අපිට දෙන්න මෙහිට වැඩම කරලා අපිට මේ උතුම් ධර්මයේ දායාද කරපු දවසේ පොසොන් පුරපසළොස්වක පොහේ දවස. එතකොට රටට මේ වෙලාවේ බලවත් වර්ණයේ සැපේ බලයේ අවශ්‍ය මොහොතක් ජනප්‍රියභාවයේ අවශ්‍ය මොහොතක් නොබියව අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය අවශ්‍ය මොහොතක්. මේ කාරණා දෙකම අපිට ලබලා දෙන්නේ මහත්වෝ සීලය සහ දානෙ විසින්. නමුත් බලන්න මේ සුන්දර පොසොන් පුරපසළොස්වක පොහේ දවසේ අපේ අහිංසක බෞද්ධ ජනතාවට මහත්වෝ හවස් වරුවේ ලක්ෂ ගාණක් බෞද්ධ ජනතාවට පන්සල්ට යන අවස්ථාව දුන්නේ නැහැ. ඇයි? එදාටම මහත්වාර ක්‍රිකට් මැච් එකක් දාගන්න. ක්‍රිකට් ක්‍රීඩා කරන්න එපා කියලා මං කියන්නේ නැහැ. එහෙම ක්‍රීඩාව අත්‍යවශ්‍යයි ජනතාවගේ කායික මානසික සුවය උදෙසා. නමුත් මහත්වාර බලන්න අර සුන්දර මේ පොසොන් පුරපසළොස්වක පොහේ දවසේ කී දාහක් මේ පාර හවස පන්සල්ට යන අය පන්සල්ට නොගියද කියලා බලන්න. පන්සිල් සමාදන් වෙන්න තිබ්බයි පන්සිල් සමාදන් නොවුනද කියලා බලන්න. රටට වර්ණයේ සැපේ බලයේ අවශ්‍ය වෙලාවේ රටට සීලේ ශක්තිය අවශ්‍ය වෙලාවේ අපි මේ පැය අටේම වැඩිවේ මහත්වෝ ඒ සුන්දර පොසොන් පුරපසළොස්වක පොහේ දවසෙත් වැඩිවේ කාම ඡන්දය. ද්වේෂ භාවනාව, වෛර භාවනාව, ව්‍යාපාද භාවනාව තරංගයකදී ඕවනේ වඩන්නේ මහත්වෝ. දැන්ම දැවි යන්න මේ බෝලෙට දැවි යන්න දැන් ගහන්න ඕ තීර තනිකර කාමච්ඡන්ද භාවනාවයි. ඒතර බලන්න මේසා සුන්දර පිනක් අවශ්‍ය මොහොතක සමාජයට ජනතාවට මෙච්චර සීලේ ශක්තිය අවශ්‍ය මොහොතක මහත්වෝ අපේ නායකින්ට අපේ පාලකින්ට ඒ බලධාරීන්ට මහත්වෝ මෙවැනි දැක්මක්වත් නැහැ. මේ තියෙනා වූ ප්‍රශ්නේ ධර්මානුකූලව ජනතාව අවදි කරලා ගන්න. අවසානයේ මැච් එකත් පරාද වෙනවා. රටට අර සුන්දර පොසොන් දවසේ ගන්න තිබ්බ ශක්තිය අයිමේ වෙලා යනවා. ඒතකොට බලන්න දැන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ මහත්වෝ මිනිස්යා වැටුණාට පස්සේ. තේරෙනවද? දැන් අපි වැටිලා ඉවරයි. වැටුණාට පස්සේ මහත්වෝ වැටෙන දිශාවටම තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැටෙන්න ඉස්සෙල්ලා අල්ල ගන්න කියලා. වැටෙන්න ඉස්සෙල්ලා නොවැටි සිටින්න උත්සාහ ගන්න කියලා. එන්න වැටුණාට පස්සේ වරපතල විදියට සියලු ශ්‍රේෂ්ඨයන් අර්බුදයට යනවා. ඊයේ තරණ ස්වාමීන් වහන්සේලා දෙන්නේ පිරිවෙන් යන ස්වාමීන් වහන්සේලා දෙන්නේ මට කියනවා ස්වාමීන් වහන්සේ බස්වල දැන් එන්නම බෑ පිරිවෙන් අහවර වෙලා. බස්වල හරියට සෙනඟ දැන් සීට් එක දෙන්න කැමැතිම නැහැ. අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමකට සීට් එක දීලා නැහැ. ඉතින් ඒ වගේ මහත්වෝ ඒ තරම් මනුස්සයා ආවේගශීලී භාවයෙන් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මේ වෙලාවේ ගත කරනවා ඇයි සමාජයේ වැටිලා තියෙන මහත්වෝ. ඒ මනුස්සයාට හිත පිටිබඳ බලාපොරොත්තුව නැහැ. හිත වැට යන බස් එක තියෙයිද කියලා එයා දන්නේ නැහැ. ඒ දැන් සමහර වාහනවල වැඩට යන මහත්වරු උදේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මේ හෙට උදේට මන් දාන්නේ එන්නේ නැහැ මොකද එයාට උදේ පාන්දර දැන් බස් එක යන්න වෙලා තියෙන්නේ. තේරෙනවද? කිසිම බලාපොරොත්තුවක් එකක් ගැන තියාගන්න ඒ නිසා මහත්වෝ මිනිස්යා ද්වේෂයෙන් වෛරයෙන් උද්දල් වෙලා තියෙන්නේ. සංඝයා කියන තැනට තැන දෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා නිරයතුරුව මහත්වර වැටුණට පස්සේ වැටෙන දිශාවටමයි සියල්ල සිද්ධ වෙලා. ඒ නිසා අපිට ඉතාමත් ශක්තිමත් ඉවසීමක් තියෙන්න ඕනේ මහත්වෝ. ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕනේ. නිරයතුරුවම සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගෙන මේ ප්‍රශ්නේ නැගී හිටින්න. එසේ නැගී නොසිට අපි සංඝයාටත් ද්වේෂ කරනවා නම් බස් එකට නැගින ස්වාමින් වහන්සේට සීට් එක දෙන්න අකමැති නම් සංඝයා ද්වේෂ දේශයෙන් අපි බලනවා නම් සංඝයා කියන්නේ නිකං කාලා බීලා ඉන්න පිරිසක් කියලා අපි බලනවා නම්
මේවන සුන්දර පොසොන් පොස පුරපාසලට පොයේ දවසත් මහත්වෝ මිනිස්සයා අර ක්‍රිකට් මැච් එකත් තුල කාමයන්ට කොටු කරලා දාස් ගණන් ලක්ෂ ගණන් ජනතාව තියෙනවා නම් තේන්න මහත්වෝ අපිට මහත්වෝ මේවැයි යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ මේ පවතින තත්වයන්ගේ යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් මේවැයි යහපතක් බලාපොරොත්තු වෙන නම් මහත්වෝ මම නම් දකින්නේ ධර්මයේ තුලින්මයි අපිට මතුවෙන්න තියෙන්නේ ඉන්දියාවේ සහයෙන්වත් චීනයේ සහයෙන්වත් ඇමරිකාවේ සහයෙන්වත් අපිට මතුවෙන්න බෑ. තේන්න අපි ඒවෙන් මතුවෙන්න ගියොත් අපි නැති පැටිලිලි ගොඩක පැටිලා විනාශ වෙන්නයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම නම් විසඳුම හැටියට දෙන්නේ ධර්මානුකූලව කියන්න පුළුවන් විසඳුමක්. ඒතකොට ධර්මානුකූලව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අදාළව අපි බලන්න ඕනේ දැන් මොකක්ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා මේ අකුසල් සංස්කාරයක් අපිට විපාක දෙන්නේ. එතකොට මේ අකුසල් සංස්කාරයේදී මහත්වෝ මුලින්ම සංඝ සමාජයයි මුලට ගන්න ඕනේ. අපි අපේ වගකීමක් තියෙනවා සමාජයට ඉටු කරන්න. තේනවා? ඒ අපේ වගකීම අපි සමාජයට අකුරට ඉටු කරන්න වෙනවා. මොකක්ද මේ වගකීම? මහත්වෝ අපේ ප්‍රාතිමෝක්ෂ සීලේ ශක්තිය ආරක්ෂා කරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සංඝයා කියන්නේ මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙතකයි සංඝයා කියන්නේ මේ ලෝක ධාතුව තුල ජීවත් වෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගේ එක්කෙනෙකුටයි සංඝයා කියන්නේ මේ ලෝක ධාතුවේ සම්මා දිට්ඨියට පත් වූ දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන උතුම්ම පිරිසටයි සංඝයා කියලා එනමාත්‍යෝ මෙවන් සුන්දර අර්ථයක් අපේ සමාජය තුල තියෙනවා මේ ශාසනය තුල තියෙනවා ඒ ශාසනය තුල තියෙන මේ සුන්දර අර්ථය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් කියන අර්ථය මේ දෙවියන් බ්‍රහ්මයන් වඳිනවා කියන අර්ථය මේ උතුම් පුණ්‍ය කෙත කියන අර්ථය ස්ථානගත වෙලා තියෙන්නේ මේ උතුම් සංඝ සමාජය. ඒතකොට මේ උතුම් ගුණයන් අපිට ඉබේන්නේ නැහැ මහත්වෝ. උපතින් අපිට ආවෙ නැහැ. කවුරුත් අපිට දුන්නේ ඒ උතුම් ගුණයන් අපිට ලැබුණේ අපේ සුපටිපන්න ගුණේ. අපේ උජුපටිපන්න ගුණේ. අපේ ඥායපටිපන්න ගුණේ. මේ ගුණයන් තුනෙන් පෝෂණය උතුම් සාපිංච පරිපන්න එනම් මාත්‍යෝ සංඝ සමාජයේ අපි මුලින්ම දක්ෂ වෙන්න ඕනේ නිකාය ભેදයන්ගෙන් තොරව මහානායක ස්වාමින් වහන්සේලාගේ පටන් අපේ සාමණේර ස්වාමින් වහන්සේ දක්වා මහත්යෝ මේ උතුම් උපසම්පදා සීලය තුලත් සාමණේර ස්වාමින් වහන්සේලා සාමණේර සීලය තුලත් ශක්මත්ව හික්මෙන මොකද එහෙම හික්මුණොත් පමණයි අපිට මේ සමස්ත සමාජයටම පුණ්‍ය කිතක් වෙන්න පුළුවන්. එහෙම හික්මුණොත් පමණයි අපි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම හික්මුණොත් පමණයි දෙවියන්, බ්‍රහ්මයන්, මිනිස්යන් අපිට වන්දනා කරන කෙනෙක් බවට පත් වෙන්නේ. නමුත් මහත්වෝ වැටුණට පස්සේ මං කිව්වා අපි යවෙන්නේ වැටෙන දිශාවටමයි. ඒ නිසාම දැන් අපි මොකද කරන්නේ? දැන් සංඝ සමාජය ලෑස්ති වෙනවා වගා කරන්න. සංඝ සමාජයේ ලෑස්ති වෙනවා කුඹුරට බහින්න. සංඝ සමාජයේ ලෑස්ති වෙනවා සත්‍ය පාලනය කරන්න. තේන්න? බුදුරයන් වහන්සේ අපිට පැහැදිලි විනය දේශනා කළා කියලා. ඒ විනයක් දේශනා කළා තියෙන්නේ අපිව මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් කියන තැන තියන්න. ඒ ශ්‍රේෂ්ඨ විනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිව දෙවියන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන ගන් තැනට පත් කරලා තියන්න. ඒ ශ්‍රේෂ්ඨ සීලය අපිට දේශනා කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට මහත්වෝ මේ ලෝක ධාතුවේ තුල ඉන්න ශ්‍රේෂ්ඨ පින්කෙට බවට පත් කරන්න. එතකොට බලන්න මෙවන් සුන්දර සීලයක් අපිට දේශනා කළා තියෙද්දි ඒ ප්‍රාතිමෝක්ෂ සීලයක සීල්පදයක් තියෙනවා මහත්වෝ. ඒ තමයි අපිට කවදාක්වත් මහ පොළොව කොටන්න උදල්ලක් අරන් පොළොවේ පස් පිනක් අපිට කපන්න බැහැ මහත්වෝ. බුදුරජාණන් වහන්සේ අපිට ඒක විනයානුකූලව තහනම් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට තනකොළ ගහක් උපසම්පදා භික්ෂුවට ඉදිරියම තහනම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට ගහකින් මලක් කැඩීම මට බුද්ධ වන්දනාවක් කරන්න මට ගහකින් මලක් කඩන්න බෑ. එවන් සියුම් සීලයක් තුල අපිව හික්කලා තියෙනවා මහත්වරු. අපි තුල ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න. එහෙමයි. අපිට වැරද්ද කෙරෙහි බිය ඇති කරන්න. අපිට ගිහි ජනතාවගේ ඒවා දැකලා අපි කෙරෙහි ප්‍රසාදයක් ඇති කරන්න. එවැනි සියුම් සීලයකින් අපිව පෝෂණය කළා තියෙනවා. එවැනි සියුම් සීලයකින් පෝෂණය කළේ අර සුන්දර අර්ථයන් අපේ භික්ෂු ජීවිතයට අරන් දෙන්න. අපි මේ ලෝක ධාතුවේ සුන්දර පුණ්‍ය කෙත බවට පත් කරන්න. නමුත් මහත්වෝ එවන් සුන්දර තැනක් අපිට තියෙද්දී
ඒ සුන්දර භික්ෂු සමාජය මේ උතුම් සීලයන්ගේ ශක්තියෙන් මුළු ලෝකෙටම මහත්වූ පුණ්‍ය කිතක් වෙලා වර්ණය සැපය බලය බෙදලා දෙන මහත්වූ ඉල්ලමක් බවට පත් වෙන්නේ මේ ආර්ය මහා සංඝරත්න. එතකොට එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ මහා සංඝරත්නයේ හැටියට මේ වෙලාවේ පෙළපාලියන්නවත් එහෙමත් නැත්නම් වගා සංග්‍රාම කරන්නවත් කුඹුරට බහින්නවත් ඒවට යන්න නෙමෙයි අපේ සුපටිපන්න ගුණය තව තව ශක්තිමත් කරගන්න. අපේ උජුපටිපන්න ගුණය අපේ ඥානපටිපන්න අපේ සාමිච්චිපටිපන්න ගුණය ශක්තිමත් කරගන්න. එතකොට මේ සීලේ ශක්තිය අපි ලබද්දී සීලේ ආනිසංස අපේ ජීවිතේට එකතු වෙනවා. වික්ෂු ජීවිතවලට එකතු වෙන මොනවද සීලේ ආනිසංස? අපේ ජනප්‍රියභාවය සංඝ සමාජයේ සංඝයා හැටියට අපි ජනප්‍රිය වෙනවා. දෙවියන් අතර බ්‍රහ්මීන් අතර මිනිස්ීන් අතර. එතකොට අපි ඕනම අභියෝගයකට මුහුණ දෙනවා. සංඝයා ඉදිරියට මොන අභියෝග ආවත් ඒ අභියෝගයන්ට අපි නොසැලී මුහුණ දෙනවා. ඒ ශක්තිය සීලය විසින් අපිට ලබා දෙනවා. අපේ භවභෝග සම්පත් අපි ආරක්ෂා කරගන්න. එතන අපේ සියලුම මේ සීලයට අදාළ ධර්මතාවයන් වික්ෂූත්වයට අදාළ ධර්මතාවයන් අපි ආරක්ෂා කරගන්න. ඒ වගේම අපි සිහි මුලා නොවී මැරෙනවා සුගතිය. ඒතර මහත්වෝ අපි පුණ්‍ය කිතක් නොත් පමණයි අපිට ලෝකයාට මහත්වෝ අපේ ශක්තිය අපිට දෙන්න පුළුවන්. ඒ නිසා වර්තමාන සමාජය තුල මම දකින පළවෙනි දේ තමයි සංඝ සමාජයේ මහත්වෝ මේ උතුම් සීලේ ශක්තිය තුල ස්ථානගත වෙලා අපේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණෙන් ශක්තිමත් වීම අර්බුදයට තියෙන පළවෙනි විසඳුම වෙනවා මහත්වෝ. එහෙනම් ඔය විසඳුම අපිට එන්නේ නැතුව අපිට කවදාක්වත් සමාජයට වර්ණයේ සැපේ බලය දෙන්න බැහැ. මොකද මේ මොහොතේ සංඝ සමාජය ගිහි සමාජයට වඩා බලවත් අභියෝගයට මුහුණ දීලා තියෙනවා. බලවත්ම අභියෝගයට ගිහි සමාජයට වඩා මුහුණ දීලා තියෙනවා. මොකද මේ මොහොතේ ගිහි සමාජය අපිට දානි පූජා කරන්නේ සිව්පස්සේ පූජා කරන්නේ මේ පිරිකර පූජා කරන්නේ මහත්වපු පුළුවන්කමකට නෙමෙයි. පුළුවන්කමකට නෙමෙයි. අද සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා පස් නමක් ඉන්න පන්සලකට දානයක් උදේට දෙන්න ගියොත් දවල්ට දානයක් දෙන්න ගියොත් යන වියදම පින්තුල්ලා දන්නවා. අටපිරිකර කීයද කියන කාරණේ ඔබලා දන්නවා. මේ පුංචි පිරිකර පන්සලයක් අරන් ආවත් සමහර විට ඒකේ වටිනාකම රුපියල් 1000. එන්න. එනිසා මාත්‍යෝ මේ වෙලාවේ ගිහි පින්තුල්ලා තමන් ආර්ථික ප්‍රශ්න හමුවේ එවැනි බරපතල කැපවීමක් සංඝ සමාජය වෙනුවෙන් කරද්දී සංඝ සමාජයේ සීලේ දුර්වලභාවයන් තුල ජීවත් වුණොත් ආවේග සීලී භාවයන් තුල දුර්වල ජීවත් වුණොත් සුපටිපන්න උජිපටිපන්න ඥායපටිපන්න ගුණයන්ගේ දුර්වලභාවය තුල ජීවත් වුණොත් මහත්වෝ අපේ නායකාරීත්වය මෙපමණයි කියලා කියන්න බෑ. ඒක තේරුම් ගන්න ඕන. අද අපි පිරිකරක් මෙතෙන්ද ගෙනල්ලා පූජා කළත් මහත්වෝ හිත පිරෙන්නමයි මං පින් දීලා අරින්නේ. ඇයි මට නම් නායකාරෙක් වෙන්න මන් දන්නවනේ මේ මිනිස්යා මේ පිරිකරට රුපියල් 10000ක් වියදම් කළා තියෙනවා. එහෙනම් මෙවැනි අපහසු අවස්ථාවක ආර්ථික අහිමි අවස්ථාවක මහත්වෝ මිනිස්සෙක් එවැනි දෙයක් කරද්දී අපි පෙරලා අපේ ගුණයන් ශක්තිමත් නොකරගත්තොත් මහත්වෝ මීටත් වඩා අපි ලෝකයාට සමාජයට නායකාරයෝ බවට පත් වෙනවා විතරක් නෙමෙයි ආ කුසල් මීට වඩා සමාජය දුර්වල කරලා දාන්න පුළුවන්. ඒ නිසා සංඝ සමාජය නිරතුරුවම මහත්වෝ තමන්ගේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. අපි විනය දුර්වල කරගෙන හොඳේ දැන් සමාජයේ වැටුණාට පස්සේ දැන් වැටුණොත් වටන්නම තමයි යන්නේ. හැදෙන්නේ මහත්වේ දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ සියලුම අන්තවාදී ආගමික බලවේගයන් දැඩි විදියට හිස ඔසවගෙන ඉන්නවා. දායක පිරිස් ගොඩාක් ඇවිල්ලා මට කියනවා නිරතුරුවම අපිට දුරකට නැමුතුම් වෙනවා අපේ ආගමට එන්න අපි මේ ප්‍රශ්නේ මේ විසඳන්න පුළුවන් මේ වගේ බලවත් මහත්වෝ බෞද්ධයා බිලි ගැනීමේ කුමන්තනකාරී ක්‍රියාවන් බලවත් ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ පවතිනා වූ ආර්ථික අහිමිය උපයෝගී කරගෙන යම් යම් අයට ආර්ථික වාසි ලබලා දීලා අහිංසක බෞද්ධ ජනතාව අන්‍යාගමික අන්තවාදී කණ්ඩායම් වලට ග්‍රහණයට ගැනීමේ බලවත් ක්‍රියාන්විතයක් සමාජය තුල සිද්ධ වෙනවා. එහෙනම් මේ ක්‍රියාන්විතයමයි මේ මොහොතේ ස්වාමීන් වහන්සේලා කුඹුරට බස්සන්න හදන්නේ. හොඳේ මේවා බෞද්ධ අය කරන දේවල් නෙමෙයි. මේ අන්‍යාගමික මේ උපක්‍රමශීලීව මේගොල්ලෝ බෞද්ධ වෙෂයෙන් පෙනී සිටිමින් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ සීලය බිඳුවට ඇදලා දාන්න. සංඝයාගේ සීලය බිඳුවට ඇදලා දාලා සංඝයා කියන ශක්තිය දුර්වල කරලා දාන්න. එහෙම සංඝයා කියන ශක්තිය දුර්වල වෙන්න සංඝයා කෙරෙහි තියෙනා වූ ගෞරවය දීපින්වතුල්ලා කෙරෙහි දුර්වල වෙනායන.
ඒ දුර්වල වෙන ගෞරව උපයෝගී කරගෙන අන්‍ය ආගමික වලට විදිබා ගැනීම බලවත් ක්‍රියාන්විතය සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා මම මීට මාස කිහිපයකට වගේ ඉදිරියේදී කිව්වා බලවත් ආගමික ගැටලුවක් පවා අනාගතයේදී ඇති වෙන්න පුළුවන් මොකද අන්තවාදී ආගමික සංවිධාන මේ පවතින තත්ත්වය තුළ බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් දැඩි විදිහට සිංහල බෞද්ධ ජනතාව විලිබා ගැනීම නොමග යැවීම බලවත් ව්‍යාපාරයන් මේක යකින් ක්‍රියාත්මක වෙනවා තේරෙනවාද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ අපේ බඩගින්න ගැන හිතලා රටේ පවතින ආර්ථික ප්‍රශ්න ගැන හිතලා අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය මේ උතුම් සංඝ සමාජයේ උතුම් ගුණයන් ඒ අර්ථයන් මේ ශාසන අර්ථයන් එක දශමකින්වත් දුර්වල වෙන දිශාවකට යන්න නොදී මේවා ආරක්ෂා කරගන්න. ඒ නිසා එහි මුල් වගකීම තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඔබ වහන්සේලා දිවිහිමියෙන් සූදානම් නම් ඔබලාගේ ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන්න ඔබලා සාමණේර ස්වාමින් වහන්සේලා දිවිහිමියෙන් සූදානම් නම් ඔබේ දස සීලය ආරක්ෂා කරන්න මාත්‍යෝ අපිට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඔබ සීලේ ශක්තිමත් නම් ඔබ බස් එකේ සීට් එක ළඟ ගිහිල්ලා හිටගත්තත් ඉඳගත්ත කෙනා සීට් එක දුන්නේ නැත්නම් කොන්දොස්තර මහත්තයා ඇවිල්ලා අර මනුස්සයා වැදලා දාලා හරි ඔබ වාඩි කරත් තේන්න. ඒ සීලේ ශක්තිය. ඔබ රණ්ඩු වෙන්න යන්න ඕනේ නැහැ. නමුත් ඔබේ සීලේ ශක්තිය ඔබට දුර්වල නම් අනාගතයේදී මහත්තයෝ බස් එකේ සීට් එක නොදෙන්නේ ඉඳ තියෙනවා. ඒතර වරද්ද තියෙන්නේ අපි තුල. ඒ නිසා අපි වැටෙන්නේ නරකයි. තේන්නත් වැටෙන දිශාවට අපි යනවා. නමුත් අපි බින්දුවට වැටෙන්නේ නරකයි වැටුනොත් අපිටත් ආයිමත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම සංඝ සමාජයේ ඉදිරියේ තියෙන මේ අභියෝගයේ තේරුම් අරගෙන අපි සංඝයා අපේ වර්ණයේ සැපේ බලය වෙන අපේ සීලය, අපේ මෛත්‍රිය, අපේ සමාධිය, අපේ ප්‍රඥාව තුලින් අපි නැගී හිටින්න ඕනේ. අපේ සුපටිපන්න උජිපටිපන්න ඥායිපටිපන්න සාමීචිපටිපන්න ගුණයන් පෝෂණය කරමි. තේන්න. ඒතකොට අපේ ගුණයන් පෝෂණය වෙද්දී අපිට දන් පූජා කරන, අපිට සිව්පස්සේ පූජා කරන පින්වත් ජනතාවට මොකද වෙන්නේ? අපේ ගුණයන් පෝෂණය වෙන්න මහත්වෝ ඒ අයගේ තියෙන පිනේ ශක්තිය පෝෂණය වෙනවා. ඒකෝ සමාජයේ ගොඩනැගෙන්නේ මෙහිමයි. මේ අපි සංඝ සමාජයේ පෝෂණය වෙන්න නිරතුරුවම ගිහි සමාජයේ වර්ණයේ සැපේ බලේ පෝෂණය වෙනවා. ඒතකොට රටේ රාජ්‍ය නායකයෝ, රටේ ඇමතිවරු, රටේ මන්ත්‍රීවරු මේ නිලතල දරණේ මේ අය දන් පූජා කරද්දී සංඝයාට උපස්ථානය කරද්දී මේ අයගේ ශක්තිය පෝෂණය වෙනවා. තේන්න. මේ අයගේ ශක්තියත් පෝෂණය වෙනවා. ජනතාවගේ වර්ණයේ සැපේ බලේ පෝෂණය වෙනවා. එතකොට මහා සංඝරත්නයේ ජනතාවට සීලෙන් පූර්වාදර්ශයන් දෙද්දී ඒ ජනතාව සීලය තුල ශක්තිමත් වෙද්දී සීලේ ආනිසංස ජනතාවට ලැබෙනවා. මොනවාද ආනිසංස? ජනප්‍රියභාවය ඇති වෙනවා. අපි තුට්ටු දෙකට වැටෙන්නේ. අද අපි තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. සමාජයත් තුට්ටු දෙකට වැටිලා, නායකයෝ තුට්ටු දෙකට වැටිලා, සංඝයාත් තුට්ටු දෙකට වැටිලා, ජනතාවත් තුට්ටු දෙකට වැටිලා. අපි සියල්ලම වැටිලා තියෙන්නේ. එහෙනම් අපිට අඩු එක දෙයයි. මොකද්ද? සීලේ ශක්තිය. නමුත් ඕන කෙනෙක් ඇහුවොත් කියයි, නෑ මම පංච සීලේ තුලයි ඉන්නේ කියලා. නමුත් මං බොහොම පැහැදිලිව කියනවා ඔබ පංච සීලේ තුල නෑ කියලා. රටේ රාජ්‍ය නායකයාගේ පටන් භූමි තෙල් පොලිමේ, පෙට්‍රල් පොලිමේ, ඩීසල් පොලිමේ දුක් විඳින ඒ අහිංසක ජනතාවත් මේවා දැකලා වාහනවල එහා මෙහා ලෝභ දේශ මොහයන් වඩාගෙන යන හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ එක්කෝ තමා තමාව හිංසනයට ලක් කරමින් එක්කෝ අනුන්ව හිංසනයට පළවෙනි සිල්පදේ දුර්වලන. තේන්න. පළවෙනි සිල්පදේ දුර්වල නමුත් අපිට ඒක තේරුම් ගන්න බැහැ. තේන්න. ඒ නිසා නිරතුරුවම මහත්වෝ අපි දක්ෂ වුණොත් සංඝ සමාජයේ තමන්ගේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණයන් තුලින් තමන්ගේ වර්ණයේ සැපේ බලයේ ආයුෂ්‍ය වැඩි කරගෙන ඒ ශක්තිය ගිහි සමාජයට සිව්පස්සේ පූජා කරන සමාජයට අපි ලබලා දුන්නොත් මහත්වෝ ඒ අයගේ ශක්තියත් වැඩි වෙනවා. ඒ අය සීලය තුල පූර්වාදර්ශයන් දෙද්දී අනුන්ට හිංසා කරන්න එපා, අනුන්ව හිංසනයට ලක් කරන්න එපා, ඔබ ලෝභ දේශ මොහ ඇති කරගෙන ඔබ හිංසනයට පත් වෙන්නත් එපා. අද ඇත්තටම ආවේග සීලී ජනතාව දන්නේ නැහැ මහත්වෝ තමන් සීලය දුර්වල කරන් ඉන්නේ කියලා. තේන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතර ඒ වෙනසක් මොනසා කායික පීඩා වෙනවද? දැන් ওই ඩීසල් පොලිම පැය ගණන් දවස් ගණන් ඉන්න දහස් ගණක් ඉන්නවනේ. දොස්තර මහත්තයෙක් රුධිර පීඩනය පරීක්ෂා කරන මැෂින් අරන් ගිහිල්ලා දහහකගෙම රුධිර පීඩනය බලන්නේ. මහත් ඔක්කොම රුධිර පීඩනය වැඩි. ඔක්කොම කිම වැඩි. අද රටේ ඉන්න ජනතාවගෙන් 90%කම රුධිර පීඩනය වැඩි. ඒතකොට මොකද වෙන්නේ? ලේ ගමනේ වේගවත් වෙනවා. එහෙන හෘද ආබාධ හැදෙනවා. ඒවා අනාගතයේ මහත්වෝ මුළු සමාජෙම බලවත් රෝගී භාවයන්ට අරගෙන ඇයි
අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් කරගන්න කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා අපි හිතන්න ඕනේ අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් සිද්ධ කරගන්න. මේක හිතන්න ඕනේ වැඩිම රටේ රාජ්‍ය නායකයෝ අර අදම්මික සූත්‍රයේදී රාජ්‍ය නායකයන් මුලින් කියන්නේ එන්නා. ඊට පස්සේ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය නමුත් අපිට පේනවා තාමත් ඒ අය හිතන්නේ නැහැ. ඒ අය හිතන්නේ මේ ජනතාවගේ අකුසලෙ නිසා. ඒ නිසා මේ මොහොතේ ඒ අය හිතන්නේ නැත්නම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි හිතන්න. කොහොමද අපි හිතන්නේ බුදුරයන් වහන්සේ කියන අදම්මික සූත්‍රයේදී එක රාජ්‍ය නායකයා නිවැරදි වෙන්න ඕනේ දෙක ඇමති මණ්ඩලය නිවැරදි වෙන්න ඕනේ තුන මන්ත්‍රී මණ්ඩලය නිවැරදි වෙන්න ඕනේ හතර මහා සංඝරත්නය පූර්වාදර්ශී එනමා තුමේ ඉහළ තුනම තාම පූර්වාදර්ශී වෙන්නේ නැත්නම් මේගොල්ලෝ තාමත් හදන්නේ බලයේ උදෙසා එන කොටා ගන්න නම් මාත්‍යෝ සංඝ සමාජිකයි පූර්වාදර්ශී වෙන්නේ තියෙන්නේ සංඝ සමාජයේ පූර්වාදර්ශී වුණ තැන ඊළඟට පූර්වාදර්ශී වෙන්නේ කවුද ජනතාව ඒ නිසා මාත්‍යෝ මේ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා වහින වේලාවක කුඩයක් ඔසවගෙන යන කෙනා ඒ කුඩය විසින් අපිව වැස්සෙන් ආරක්ෂා කරනවා වගේ මහත්යෝ ධර්මයේ සරණ ජීවිතයට ගත්ත කෙනා ධර්මයේ විසින් ආරක්ෂා ඒ විශ්වාසය අපිට තියෙන්න ඕන මහත්යෝ ඒ නිසා මගේ භික්ෂු ජීවිතේ මට එකම එක විශ්වාසයයි තියෙන මේ ධර්මයේ විශ්වාසය පමණයි ධර්මයේ තුලින් මා වැස් කරගත් ආ වූ සා ගන්නා වූ සංස්කාරයන්ගේ විශ්වාසය පමණයි මම වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මම විශ්වාස කරන්නේ මගේ සංස්කාරයන් ඒ නිසා අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ නායකයෝ නිවැරදි වෙන්නේ නැත්නම් තාමත් ඒගොල්ලන්ගේ අදහස කුලල්කා ගැනීම නම් බලලෝභයෙන් අටියුතු කිරීම නම් අපි දක්ෂ වෙන්න ඕනේ නායකයා ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය කියන තුනම අතහැරලා සංඝ සමාජයත් මේ රටේ ජනතාවත් මහත්යෝ එක පෙළට සීලේ ශක්තිය මෛත්‍රියේ ශක්තිය දානේ ශක්තිය තුලට එන්න තේනවා ඒ එද්දි මහත්යෝ මේ පැත්තේ බලය ශක්තිමත් වෙද්දී උඩ ඉන්න අයට මහත්ය මොනවා වේද කියන්නේ අපි දන්නේ නැහැ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒ විශ්වාසය තුල ඉඳලා මහත්යෝ නිරේතුරුවම අපි මේ පොහොතේ මේ විපාක දෙන්නේ අකුසලයක් කියන කාරණේ නම් තේරුම් ගන්න. මේක තේරුම් නොගෙන ආවේගශීලී භාවය තුල කටයුතු කළොත් ආයිමත් මේ රටේ 71ක් 89ක් කියන යුගයන් උදා වෙන්න පුළුවන්. එවැනි යුගයන් ඔය ඇමරිකාව වගේ ඉන්දියාව වගේ රටවල් බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. ඒ නිසා තවත් බලවත් තරුණ විනාශයකට රට අරගෙන යන්නේ නැතුව බොහොම ඉවසිලිවන්තව බොහොම සිහිනුවණින් කටයුතු කිරීමේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. මොකද සියලුම අන්තවාදී කොටස් විශේෂයෙන්ම ආගමික අන්තවාදයන් බලවත් ආකාරයෙන් ඉස්සෝසවලා ඉන්න මාත්‍යෝ. එතන ඒ කියන්නේ ඒ අය මුලින්ම පහර දෙන්නේ සංඝ සමාජයට මේ වෙලාවේ සංඝයා කුඹුරට බස් ගන්න හදන්නේ සංඝයා ගොවි කටයුතු වලට යොමු කරන්න හදන්නේ සංඝයා සත්ත්ව පාලනයට යොමු කරන්න හදන්නේ බෞද්ධ සංවිධාන නෙමේ මේ සියලුම අන්තවාදී ආගමික සංවිධාන. ඒ නිසා සංඝ සමාජයේ මේවට කොටු වෙන්න එපා. සංඝ සමාජයේ තේරුම් ගන්න ඕනේ උපසම්පදා භික්ෂුවක් කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. සාමණේර භික්ෂුවක් කියන්නේ උතුම් සාමණේර දස සීලයක් තේකියා 75. ඒ නිසා සාමණේර ස්වාමීන් වහන්සේකට පුළුවන් මලක් කඩන්න පොළොව හරන්න ඒක සාමණේර කුණාට ඒක කැපයි ඈ. නමුත් උපසම්පදා භික්ෂුන්ට ඒව කරන්න අයිතිය නැහැ. ඒ නිසා උපසම්පදා භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දීපු වගා සංග්‍රාමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවට වගා කරන දෙයක් දීලා තිනවා. ඒ වගා කරන්න කිව්වේ වීපොල් හාල් නෙමෙයි තේනවද? බුදුරජාණන් වහන්සේ අපිට වගා කර ගන්න කිව්වේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිච්චිපටිපන්න ගුණය. මේ ගුණයන් වගා කළොත් පමණයි අපිට සමාජයට අර මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලෙයි අට දෙනා කියන අස්වැන්න දෙන්න පුළුවන්. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කිත කියන අස්වැන්න දෙන්න පුළුවන්. දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරනවා කියන උතුම් අස්වැන්න අද සමාජයට අඩු වෙලා තියෙන ඒ උතුම් අස්වැන්නයි. එනිසා මාත්‍යෝ මම නම් කියන්නේ මට නම් මේ වෙලාවෙත් රටේ දේශපාලනයේ පිටිබඳ එක සත පහක විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ. ඔවුන්ගේ අභිප්‍රාය මේක තව තව විනාශය කරා යන්න ඇයි සම්මාදිට්‍ය නැහැ. අත්වැල් අල්ලගෙන නිහතමානීව වැරදි පිළි අරගෙන සමාජයත් එක්ක කතිකා කරගෙන සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර ගිහිල්ලා ඒ කිසිම ධර්මතාවයක් අපේ දේශපාලනයේ අදවන් ජීවිතවලට එකතු කරගන්නේ නැහැ. ඒ නිසා මාත්‍යෝ සංඝ සමාජය තුල විශාල වගකීමක් දැන් පැවරලා තිනවා මේ මොහොතේ. නමුත් ඒ වගකීම සංඝ සමාජයේ දේශපාලනයට යාම නෙමෙයි, පෙළපාලිය යාම නෙමෙයි. සංඝ සමාජයේ වගකීම කියන්නේ තමන්ගේ සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, තමන්ගේ සීලේ ශක්තියෙන් නැගී හිටලා ඒ සීලේ ශක්තිය තුලින් සමස්ත බෞද්ධ ජනතාවගේම වර්ණයේ සැපේ බලය ශක්තිමත් කරලා සමාජය නැවත බලගැන්වීමේ මාර්ගය තමයි මම නම් දකින්නේ මේ වෙලාවේ අපි කළ යුත්තේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද වැඩසටහන අවසන් වන්නට මත්තෙන්
බොහෝ පීඩාවන් මැද දිවිගෙවන සියලු දෙනා වෙනුවෙන් ආශිර්වාද කරන ලෙස වහන්සේට නමස්කාර පූර්වක මේ මොහොතේදීම ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මෙහිමයි මාත්‍යෝ ආශිර්වාද කරනවා කියන කාරණේදී මම අභිවාදන සීලිස්සෙනි චම්වෙච්ඡාපචායිනෝ කිව්වා කියන කාරණේ මේ මේ වෙලාවේ අර්ථයක් වෙන්නේ නැහැ. ඒක ආශිර්වාදයක්. නමුත් ඊට වඩා මේ හදවතින්ම පේනවාද? ඔබ විසින් ඔබට කරගත යුතු ආශිර්වාදයක් තියෙනවා. ඔබ විසින් ඔබට ආශිර්වාදය ඔබ කරගත්තොත් පමණයි මම ඔබට අභිවාදන සීලිස්ස කියනවා ආශිර්වාදය ඔබට අර්ථවත් වෙන්නේ. පේනවාද? එනිසා ඔබ විසින් ඔබට කළ යුතු ආශිර්වාදය තමයි කරුණා කරලා හිතන්න මේ විපාක දෙන්නේ අකුසලයක්. පේනවාද? ඒ නිසා මේ විපාක දෙන අකුසලයේ ඉදිරියේ ඔබ තමත් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගෙන ආවේග සීදී වෙලා තව අකුසල් කරා යන්න එපා. නිරතුරුවම ඔබට අදින් පස්සේ මියම් ආවේග සීදී භාවය ඔබට අභිවාදන සීලිස්ස කියලා කිව්වා. ඔබ අකමැති දේ ඉදිරියේ ගැටෙනවා නම් මං කියන්නා වූ ආශිර්වාදය ඔබට ආශිර්වාදයක් වෙන්නේ නැහැ. තේන්නාද? එසම මං ආශිර්වාද නොකළත් ඔබට පුළුවන් ඔබට ඔබ ආශිර්වාද කරගන්න. මොකද මේ අකුසලයේ විපාක දෙන්නේ සමහර විට ඔබව මුර්ග සංඥාවට කොටු කරන්නම වෙන්න පුළුවන්. අනාගතයේ ඇති වෙන මුර්ග සංඥාවට කොටු කිරීමේම බලවත් අකුසලයක් තමයි ලෝකෙටම මේ මොහොතේ විපාක දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ නිරතුරුව මේ අකුසලයේ විපාක දෙන වෙලාවේ අනිවාර්යෙන්ම ඔබ අකමැති කිනම් දේ දැක්කත් ඔබ කැමති කිනම් දේ දැක්කත් ප්‍රශ්නයක් නෑ. සුවපත් වේවා කියලා හිතලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගන්න. හෙට දවසේ ඔබේ ජයග්‍රහණය ඔබට ලබලා දෙන්නේ ඒ ආනිසංස 11 විසින්. ඔබ අකමැති දේ දැකලා ඔබ ගැටෙනවා නම් ඔබට විපාක 11ක් ජීවිතයට එකතු වෙනවා. අකුසලයට අදාළව හෙට දවසේ ඔබේ විනාශය සකස් කර දෙන්නේ ඒ විපාක 11 විසින්. තේරුණාද? ඉනොත් ඉස්සරහට ගිහිල්ලා ඔබට පුළුවන් තවත් සුන්දරತನම් අතු කරගන්න. ඔබ අකමැති දේක් දකිනවා නම් නිරතුරුවම අනිත්‍යයි කියලා දකින්න. ඉන් එහාට යන්න එපා. ඇහෙන් යමක් අකමැති දැක්කනම්, කනෙන් යමක් අකමැති ඇහුවනම්, මනසෙන් යමක් අකමැති සිතුනනම් අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබ අකමැති දේවල් දැකලා, අහලා, හිතලා, ගැටිලා ඔබ හෙළූ කඳුළු, ඔබ හෙළූ රුධිරය සඳු කරලා, සටන් කරලා, අරගල කරලා, යුද්ධ කරලා ඔබ අකමැති දේ උදෙසා යුද්ධ කරලා ඔබ හෙළූ කඳුළු, ඔබ හෙළූ රුධිරය මහසાગරයේ ජලයට ඒසා කඳුළු සාගරයක්, ඒසා රුධිරය සාගරයක් සංසාරේ අපි හෙළලා අපි දැක්ක 89, අපි දැක්ක 71, අපි දැක්ක අවුරුදු 30ක මහා කොටි වීසන යුද්ධ කාලේ කොයිසා රුධිරයක්, කොයිසා කඳුළු සාගරයක් හැලුණාද කියලා. ඒසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු දීර්ඝ භව ගමනේදී අපි අකමැති දේවල් නිසා අපි යුද්ධ කරලා අරගල කරලා හිලු කඳුළු සාගරය මහා සාගරයේ ජලයට වැඩි, රුධිර සාගරය මහා සාගරයේ ජලයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කඳුළු සාගරයට, ඒ රුධිර සාගරයට ඔබ තව කඳුළු හෙලන්න එපා. තව රුධිරය කරන්න එපා. ඒසා රුධිරය හෙළුවත්, ඒසා කඳුළු හෙළුවත් ලෝකේ නිවැරදි උනේ නැහැ. එදත් ඔබලාව සූරා කාපු පාලකයෝ, අද ඔබලාව සූරා කන පාලකයෝ තමයි අපිට අද දකින්න සිද්ධ වෙලා. එහෙනම් ඔබට තියෙන්නේ මේ කඳුළු සාගරය මේ ජීවිතේ සතියෙන් සිහියෙන් යුතුව නිරෝධය කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා සංසාරයක් පුරාවට ඔබ සමාජ අසාධාරණේ දැකලා ඒ වාට ගැටිලා ඔබ හෙළුවේ මහා රුධිර සාගරයේ කඳුළු සාගරය ඔබට මේ ජීවිතේදී නිරෝධය කරන්න පුළුවන් කියලා. ඔබ නිරෝධය කරන්නේ කොහොමද? ඔබ ඉදිරියට එන මේ අකුසලය, ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වෙන මේ සංස්කාරය ඔබ අනිත්‍යයි කියලා දැකලා ඔබ මේ අකුසලය තුලින් විදර්ශනා නුවණ ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට භව ගමනේ නැවත කවදාක්වත් අසාධාරණයේ උදෙසා සටන් කරන්න, අසාධාරණයේ උදෙසා මහපාරට බහින්න, පෙට්‍රල් පෝලින්, ඩීසල් ගෑස් පෝලින් වලින් ලඟින්න සිද්ධ නොවන ඊළඟ ජීවිතයේදීම උතුම් සෝවාන් ඵල සාක්ෂාත් කරගන්න දිව්‍ය ජීවිතයක උරුමය ඔබ ලබනවා කියලා. ඒ නිසා පින්තුල්ලා දක්ෂ වෙන්න. බලවත් සම්මා සම්බුද්ධ ශාසනයට අභියෝගයක් එල්ල වෙලා තියෙන මොහතක අන්‍ය ආගමික බලවේග ශාසනාර්ථයන්ට බලවත් පීඩාවන් කරන මොහතක පින්තුණි ඔබලා සියලු දෙනාටම
මේ අභියෝගයෙන් ධර්මානුකූලව නැගී සිටීමට ශක්තිය ලැබෙන්න කියලා පෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසත් සමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම දානමය පින්කම් හේතු වේවා ඒ වගේම මේ වැඩසටහන තුළින් අපිට උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාටත් ඒ පින්වත් පුබුදු මහත්මයාටත් ඒ වගේම ඒ ශිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිටු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් තම තමන්ගේ ආශිර්වාද වර්ණයේ සැපය බලය ශක්තිය උදෙසා මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය උදෙසා මේ හේතු වේවා දීර්ඝායුෂ සැලසේවා පෙරුවන් සරණයි